සුබ දවසක්. දරුවන්ට සුරංගනා කතා. එතකොට වැඩිහිටියන්ට ඒගොල්ලන්ට මැතිවරණ ප්‍රකාශන. අපි ඇවිල්ල ඉන්නේ ඡන්දෙකටනේ. දැන් මැතිවරණ ප්‍රකාශන උණු උණු එළි දක්වන කාලේ. මේ මැතිවරණ ප්‍රකාශන බලනකොට සමහර අයට මතක් වෙන්න පුළුවන් නරිබෑන නාට්‍යයේන ජනප්‍රිය සින්දුවක්. කුමටද සුවනිය කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇතිමගේ නිවසට මම උඹ ගෙන යන්නම් උඹහට හැම සැපෙහි දෙන්නම්. එතකොට මේ සොබනිලාට සැප දෙන්න ඉදිරිපත් වෙන නරි දේශපාලනඥයෝ ගොඩක් කලිලි බැහැලා ඉන්නවා. දැන් මේ 2019 මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා අලුත විවාහපත් වෙන යුවලකට මේ අලුත් ගේකුයි ලක්ෂ දෙකකුයි දෙනවා කියලා. එතකොට ලංකාවේ මේ තරුණ තරුණ සැහෙන ගානක් ඉන්නවා විවාහ වෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි සල්ලි නැහැ. විවාහ වෙලා පදිංචි වෙන්න කොහෙද කියලා දන්නේ නැහැ. මේක අහිංසක බලාපොරොත්තුවක්. ඉතින් මෙන්න මේ ගෲප් එක ටාගට් කරලා මේ මැතිවරණ පොරොන්දුව දෙනවා. හැබැයි මේක ඉෂ්ට වෙන්නේ නැහැ. මේ පොරොන්දුව දුන්න පාර්ශවයේ බලයටත් පත් වෙනවා. හැබැයි ඉෂ්ට වෙන්නේ නැහැ 2019. දැන් මේකේ අදහස මොකද්ද? මැතිවරණ ප්‍රකාශන බොහෝ ඒවා ටාගට් වෙන්නේ ඡන්ද ගොඩවල් වලට. ඒකට ඊගොල්ලන්ට මොකක් හරි මේ වගේ පොරොන්දුවක් දෙනවා. අපි ආවොත් මේක කරනවා. ඒතර ඡන්ද ගොඩවල් මොනවද? දැන් තරුණ තරුණියෝ විවාහ වෙන්න බලාගෙන ඉන්න එක ඡන්ද ගොඩක්. විශ්‍රාමිකයෝ කියන එක සමහරලාට ඡන්ද ගොඩක් වෙන්න පුළුවන් අපේ වගේ වයසක ජනගහනයක් ඉන්න රටක. ගොවියෝ ලොකු ඡන්ද ගොඩක්. 30%ක් ඉන්නවා වැඩ කරන ජනතාවගේ. රාජ්‍ය සේවකයෝ ලොකු ඡන්ද ගොඩක්. ඒකට මේ වගේ අය ඉලක්ක කරගෙන තමයි සමහරලාට මැතිවරණ පොරොන්දු හැදෙන්නේ. හැබැයි රටේ සැබෑ ප්‍රශ්න මේ මැතිවරණ පොරොන්දු වලින් ඇඩ්‍රස් වෙනවද කියන ප්‍රශ්නේ අපිට දිගින් දිගටම තියෙනවා. දැන් ඒ නිසාම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ තීන්දුවක් ගත්තා. අපි මැතිවරණ ප්‍රකාශවලට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. අපේ සැබෑ ප්‍රශ්න මේවා, ඒවට උඹලගේ උත්තර මොනවද කියලා ජනතාව වෙනුවෙන් අහන්න. අන්නේ ප්‍රශ්නාවලිය මේ වෙනකොට එලි බහැලා තියෙනවා. මේක දැන් සුමාන දෙකකට තුනකට කලින් තමයි ඉස්සරහට ආවේ. එතකොට ඒ කියන්නේ ඡන්ද ප්‍රකාශයටපත් වෙච්ච ගමම්ම වගේ මේක ඉදිරිපත් වුණා දේශපාලන පක්ෂවලට. අපි බලාපොරොත්තු වෙනවා මේ ඔවුන් මේ පිළිබඳව යම්කිසි වගකීමකින් යුතුව බලලා උත්තර දෙයි කියලා. දැන් ඇයි මෙහෙම එකක් ඕන? එක පැත්තකින් අපි අර ඉස්සෙල්ල කිව්වා වගේ ඡන්ද ගොඩවල් වලට ආමන්ත්‍රණය කෙනකින් වළක්වන්න තව හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි රටේ සැබෑ ප්‍රශ්න පැත්තකින් තියලා රටේ මවාගත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්න හදනවා මේ මැතිවරණ ප්‍රකාශන වලදී. ඒ කියන්නේ රටේ තියෙනවා මේ මිනිස්සු අතර ජනප්‍රිය වෙච්ච මතවාදයන් ටිකක්. අන්න ඒවට උත්තර දෙන්න. දැන් එකක් තමයි මේ කාබනික පොහොර. එක දැන් ගියපාර කාබනික පොහොර නාඩගමක් වුණා. ඒ නාඩගම වෙන්නේ එක බලපාපු එකක් තමයි මේ කාබනික පොහොර මේ ප්‍රවර්ධනය කරනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශන තිබුණා. දැන් ලංකාවේ දැන් මේ කාබනික පොහොර නාඩගම තිරගත වෙන කාලේ මේ කෘෂි විශේෂඥයෝ කියපු කතාවක් තමයි මේ අපි ඇඩ්‍රස් කරන්නේ බොරු ප්‍රශ්නයකට. ලංකාවේ කාබනික පොහොර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීම ලෝක මට්ටමින් ගත්තාම ඉතා අඩු තැනක තියෙන්නේ. ඒ කියන්නේ කල්පිටිය, නුවරඑළිය වගේ වැඩිපුර පාවිච්චි කරන තැන්වල පවා ඒවැ පාවිච්චිය ලෝක මට්ටමින් අඩු තැනක තියෙන්නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් එහෙම එකක් තිබුණ නැහැ. ඒ තිබුණ නැති ප්‍රශ්නයක් තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා අපි කැමති අපි හිතුවා මේ තියෙන සැබෑ ප්‍රශ්න මේ දේශපාලන පක්ෂ වලට යොමු කරන්න. එක ප්‍රශ්නයක් අපි ගමුකෝ. දැන් ගොඩක් විපක්ෂයේ දේශපාලන පක්ෂ කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක තියෙන කොන්දේසි නිසා ජනතාව දුකට පීඩණයට පත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ආපුවාම මේවා වෙනස් කරගන්න උත්සාහ කරනවා කියලා. එතකොට අපි ඒගොල්ලන්ගෙන් නිශ්චිතව අහනවා ඔයගොල්ලෝ වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන කොන්දේසිද?
ඒව කොච්චර දුරකටද මේකහන් අපිට අයිතියක් තියෙනවා. මොකද නැත්තම් වෙන්නේ මේ පොරොන්දුව අපි කතා කරා بس අමතකත් වෙලා යනවා. නෑ මේ නිශ්චිත උත්තර අපිට ඕන. අපිට භාග උත්තර එපා. අපි ඒ නිසා මේ ප්‍රශ්නාවලිය හදලා තියෙන්නෙම මේ අපේ ප්‍රශ්න වලට නිශ්චිත උත්තර බලාපොරොත්තු වෙයි. මම කැමති තව හේතුවක් දෙන්න මේකට. දැන් බොහෝ නැවත වතාවක් අපි පැරණි මැතිවරණ ප්‍රකාශන වලට ගියාම එක පක්ෂයක් කියලා තිබුණා ලංකාවේ ආර්ථිකය වර්ධනය කරන්න ඒගොල්ලෝ කෘෂිකර්මාන්තයේ පද පදනම් කරගෙන කියලා. දැන් මේක කියනකොට හරි ආකර්ෂණීයයි. මොකද කෘෂිකර්මයේ නියැලෙලා ගොඩක් අය ඉන්නවා. කෘෂිකර්මයට ආසායත් ඉන්නවා. කෘෂිකර්මයේ නියැලුන් නැති වුණාට ඒකට කැමති අය, ඒ පරණ ගමට කැමති අය ඉන්නවා. ඉතින් දැන් මේක ඒ නිසාම ආකර්ෂණීය සටන් පාඨයක් වෙනවා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? කෘෂිකර්මයේ දැනට වැඩ කරන අය 30%ක් විතර ඉන්නවා වර්ක් ෆෝස් එකෙන්, ඒ කියන්නේ වැඩ කරන ජනතාවගෙන්. හැබැයි ඒ අය නිෂ්පාදනය කරන්නේ ආර්ථිකයේ 7.2%. එතකොට මේ 7.2 ඇතුලේ තියෙනවා වීගොවිතන, මේ එළවලුගොවිතන වගේම පශු සම්පත් සහ දීවර කර්මාන්තය. ඒ වගේ ඒවා. එතකොට කියන්නේ කෘෂිකර්මයට අයිති ගොඩක් ඒවා තියෙනවා මේක ඇතුලේ. දැන් ඒ එහෙම තිබිලත් 7.2ක් තමයි උත්පාදනය කරන්නේ. ඉතින් අපි කොහොමද ඒක පදනම් කරගෙන ආර්ථිකයක් ගොඩනගන්නේ? නෑ. මේවා අපි සංඛ්‍යාලේඛන හැටියට පක්ෂවලට ඉදිරිපත් කරනවා. මේවා තමයි ඔබ වැඩ කරන්න ඕන පසුබිම. මේ පසුබිම යටතේ ඔබ මොකද කරන්නේ? උදාහරණයක් හැටියට අපි කියලා අපි එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. 30%ක් වැඩ කරන ජනතාව ඉන්නවා 7.2 හදන්නේ. මේකට ප්‍රධාන හේතු තුනක් අපි හිතනවා. එකක් තමයි ඉඩම් පරම්පරාවෙන් පරම්පරාවට කැලිවලට කැඩිලා දැන් පොඩි බිම් පංගු තියෙන්නේ. මේවට ප්‍රමාණවත් ආයෝජන කෙරෙන්නේ නැහැ. මිනිස්සු වෙන රස්සාවල් කරන ගමන් මේකේ භාගයට වැඩ කරන සමහර අය ඉන්නේ. මේවට අලුත් තාක්ෂණ එන්නේ නැහැ. මොකද පුංචි ඉඩමක් එක්ක අලුත් තාක්ෂණ ගේන්න අමාරුයි. එතකොට මේ රටේ ගොවියෝ දුප්පත් වෙලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසා. තව හේතු ගණනාවක් තියෙනවා. ඔවුන් සම්ප්‍රදායට බැහැ වෙලා ඉන්නවා. ඔවුන් වෙනස් වෙන්න කැමති නැහැ. ඒ වගේ සංස්කෘතික හේතු ගණනාවක් තියෙනවා. නමුත් මේ ප්‍රධානම ආර්ථික කාරණා කීපයක් අපි මතු කරලා අපි ඒ පක්ෂයට කියනවා, පක්ෂවලට කියනවා මේවට ඔබ දෙන උත්තර මොනවද? ගොවියෝ දුප්පත් තමයි. ඒ ලංකාවේ ගොවියෝ දුප්පත්, නෙදර්ලන්තේ ගොවියෝ දුප්පත් නැහැ. ඔවුන් අනිත් සියලු වෘත්තිකයන්ට වඩා ඉහළ ආදායම් ලබනවා. වෛද්‍යවරයෙකුට වඩා ඒ ගොවියෙකුට සල්ලි හම්බ වෙනවා. එතකොට ඇයි ඒ හේතුව? ඒගොල්ලන්ගේ ඉඩම් ප්‍රමාණය ලොකුයි. ඒ නිසා ඒගොල්ලන්ට ආයෝජන කරන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ට තාක්ෂණය ගේන්න පුළුවන්. මේ කාරණා වලට ඔබ දෙන උත්තර මොකද්ද? ඔබ කෘෂිකර්මාන්තය මතර පදනම් වෙන ආර්ථිකය ගොඩනගන්න හදනවා නම් ඔබට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මෙන්න මෙහෙම කියපු පක්ෂය වැඩපිළිවෙල හැටියට ඉදිරිපත් කරේ ඉතාම ලද බොළඳ මොන්ටිසෝරි උත්තරයක්. මොකද ඒගොල්ලන්ගේ උත්තරේ වුණේ අපි ලක්ෂයක් පුහුණු කරනවා කෘෂිකර්මාන්තයට. අනේ දෙයියනේ, ලක්ෂයක් ඉතාම ආකර්ෂණීයයි නැවත වතාව. හැබැයි මොනවටද මේ කෘෂිකර්මාන්තය පුහුණු කරන්නේ? මේ ලක්ෂය පුහුණු කරන්නේ පැය ප්‍රෝග්‍රෑම් වලින්ද, පැය දෙකේ වයින්ද, සතියේ වයින්ද, මාසේ වයින්ද, අවුරුද්දේ වයින්ද? ඒ මුකුත් නැහැ. කවුද මෙච්චර ලක්ෂයක් පුහුණු කරන්න? කොහෙන්ද පුහුණු කරු? කොහොමද ඒව හදන්නේ? ඒව ගැන කට උත්තර නැහැ. හැබැයි හරි ආකර්ෂණීයයි. ඒ නිසා මෙහෙම ඒව කරන්න බැරි වෙන්න මේ ප්‍රශ්නාවලිය ඇතුලේ පක්ෂවලට කොටු කරලා උත්තර ඉල්ලනවා අපි. මෙන්න මේකයි රටේ තත්ත්වය, මෙන්න මේකයි ප්‍රශ්නේ, දැන් කියන්න ඔබේ උත්තරේ මොකද්ද කියලා. එතකොට ඒගොල්ලන්ට පැනලා යන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ඊටම වැදගත් පියවරක් මැතිවරණ ප්‍රකාශන සම්බන්ධයෙන්. තව එක කාරණයක් කියන්න අමතකුණා. මේ මැතිවරණ වලට ඉදිරිපත් වෙන බොහෝ අය කණ්ඩායම් වලට වෙන වෙනම ඇඩ්‍රස් කරනවා. ඒගොල්ලෝ කාන්තාවන් හම්බුනහම එකක් කියනවා, උතුරට ගියාම එකක් කියනවා, තව කොහරි කතා කරනකොට තව එකක් කියනවා. හැබැයි ඒවා එකිනෙකට පරස්පරයි. මේක හොඳටම පේන්න තියෙනවා මැතිවරණ ප්‍රකාශනවල. පරිසරය ගැන තියෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගියොත් කෘෂිකර්මය දියුණු කරන්න බෑ. කෘෂිකර්මය දියුණු කරන්න ගියොත් පරිසරය රකින්න බෑ. ඒවා පරස්පරයි. අපි පුංචි උදාහරණයක් අරගමු.
කෘෂිකර්මය ප්‍රවර්ධනය කාබනික පෝර පාවිච්චි කල්ල කරන්න කියලා ප්‍රතිපත්ති ඒ සැලැස්ම එක තැනක තියෙනවා. පරිසරය රකින්න ඕන කැලෑ ගහනය අඩුවෙලා පරිසරය කැලෑ වැඩි කරන්න ඕන කියලා තව තැනක තියෙනවා. කොහොමද යන මේ දෙක එකට කරන්නේ? කාබනික පොහොර ඇති කරන්න නම් ගිනිසීරේ ඇල්බිසිය වවන්න ඕන. දැන් මේ තියෙන කුඹුරු වල ගිනිසීරේ ඇල්බිසිය වවන්න බෑනේ. එහෙනම් කැලෑව කපන්න වෙනවා. කාබනික පොහොර ප්‍රවර්ධනය කරන්න බෑ ලංකාවගේ පුංචි රටකට දැනටමත් පරිසරයේ මේවා වෙච්ච රටකට. ඉතින් මේ හැබැයි මේ පරිසරයේ ප්‍රතිපත්ති කියන අය හරි ආසයි. අනේ බලන්න මේ ඔක්කොම ආවරණය කරලා තියෙනවා. කෘෂිකර්ම ප්‍රතිපත්ති කියන අයටත් ආසයි. ඔව් ඔක්කොම ආවරණය කරලා තියෙනවා. අපි ගොඩ එන්න හදන්නේ මේකෙන්. හැබැයි මේ දෙක එකිනෙකට පරස්පරයි. මෙන්න මෙහෙම පරස්පරයන් මතු නොවෙන්න අපි පරිසරය ගැන වෙනම ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ඈත ගම්වල මිනිස්සු දුෂ්කරතා විඳිනවා. ඒගොල්ලන්ට පාලන්න නැහැ, පාරවල් නැහැ, ලයිට් නැහැ, වතුර නැහැ, ටෙලිකොම් පහසුකම් නැහැ. මේවා කියලා අඬනවා. ඉතින් අපි අපව කරලා දෙනවා කියලා සමහර අය කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ මේකයි. මේවා කරන්න අතිවිශාල වේදමක් යනවා. මේවා කරන්න පරිසර විනාශයක් කරන්න වෙනවා. මේවා කරන්න කැලෑ ඇතුලෙන් අපිට යන්න වෙනවා. මේවා නඩත්තු කරන්න ඊට පස්සේ තවත් විශාල වේදමක් තරන්න වෙනවා. අපි මේ ප්‍රශ්න ටික අහලා මේ පසුබිම ගැන කියලා අහනවා. අපි මේ දුෂ්කර ගම්මානවල ඉන්න අයට පරිසරය හානියක් නොවන විදිහට ඔබ දෙන උත්තර මොනවද? එතකොට ඒගොල්ලන්ට පාලං හදනවා, පාරං හදනවා කියන්න බෑ. අපි නිශ්චිතව අහනවා, ඔබේ සැලසුමේ තියෙනවද වැඩපිළිවෙලක් ඔවුන්ව නැවත පදිංචි කරවන්න? මේ පදිංචි කිරීම මහරහා පරිසරයේ නැවත වතාවක් කැලෑ සංවර්ධනයට ඉඩකඩ දෙන්න. දැනටමත් වල්ලලි ගහනවා, සත්තු ගම්මැදිලා ඉන්නේ. අපිට පුළුවන්ද වනගහනේ වැඩි කරලා එක්තරා ආකාරයකට පරිසරයත් රකින්න ගම, අපේ ජල සම්පත් රකින්න ගම, මේ දුෂ්කර පළාත්වල ඉන්නයට විසඳුමක් දෙන්න. අපි මේ ප්‍රශ්නේ කොටු කරලා අහනවා. අන්න ඒ වගේ ප්‍රශ්න රැසක් මේ ප්‍රශ්නාවලිය ඇතුළේ තියෙනවා. ඔබටම බලා ගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ sadharana.org කියන වෙබ් අඩවියට ගිහිල්ලා මේක බාගත කරගන්න. sadharana.org. සාධාරණ කියන එක ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ඕන. sadharana sadharana.org. එතනට ගිහිල්ලා මේක බාගත කරගන්න. එතකොට ඔබට මේක කියවන්න පුළුවන් වෙයි. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට මේ ප්‍රශ්නේ යොමු කරන්න. ඔබ කැමති ප්‍රශ්න අහන්න ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල මොකද්ද කියලා. ඒගොල්ලෝ ලෑස්තිද ඒවට උත්තර දෙන්න කියලා. අපි මාධ්‍යවේදීන් ඉල්ලා ඉන්නවා. ඔබ තමයි රටට පණිවිඩය ගෙනියන්නේ. ඔබ හමුනොත් දේශපාලනඥයෝ ඔබ ඒ අයට මේ ප්‍රශ්න මාලාවේ ප්‍රශ්න ඉදිරිපත් කළා. නිශ්චිත ප්‍රශ්න ඉදිරිපත් කරලා අහන්න ඔවුන් දෙන උත්තර මොනවද කියලා. අපි මේක ඇතුළේ ටිකක් කොන්ට්‍රෝවර්ෂියල් ප්‍රශ්නත් අහලා තියෙනවා. ටිකක් විවාදයට තුඩු දෙන ප්‍රශ්න අහලා තියෙනවා. උදාහරණයක් ඇටියට LGBTQT ප්‍රජාවට සම්බන්ධයෙන් නේ. අපි දන්නවනේ ලෙස්බියන්, ගේ, ට්‍රාන්ස්ජෙන්ඩර් ඒ වගේ විවිධ ලිංගික දිශාන තියෙන විවිධ ලිංගික නැඹුරුතා තියෙන ප්‍රජාවක් ලංකාවේ ජීවත් වෙනවා. හරියට වමත්කාරයෝ වගේ. ඒගොල්ලෝ තරමක් වෙනස් අපිට වඩා. නමුත් ඒගොල්ලොත් මිනිස්සු. AI සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ට ලෙඩක් නැහැ කියලා තීන්දුවක් අරන් තියෙනවා. AI සාමාන්‍ය මිනිස්සු අපි වගේ. ඒගොල්ලෝ වෙන පරාසයක ජීවත් වෙන්නේ. අපි AI සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියලා දේශපාලන පක්ෂවලින් ඍජු අහනවා. සමහර අය මේකට උත්තර දෙයි. සමහර අය මේකට උත්තර දෙන එකක් නැහැ. උත්තර දෙන්නේ නැති අයගෙන් අහන්න පුළුවන්. ඇයි ඔබ මේක ගැන නිහඬ? අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සියලු ප්‍රශ්නවලට උත්තර මේ ජනාධිපතිවරණේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ප්‍රශ්නාවලිය සාර්ථකම එකක් වෙයි කියලා මේ ජනාධිපතිවරණේ හමුවේ. හැබැයි මේක තමයි ආරම්භය. මේක තමයි පළමු වෙඩිමොරේ. අපි මෙච්චර කල් හිටියේ නිෂ්ක්‍රීය යටත් වැසියෝ හැටියට. කවුරු හරි දෙන ප්‍රතිපත්ති මාලාවක් මැතිවරණ ප්‍රකාශනයක් බලලා අපිටත් කොහේ හරි තැනක මේකෙන් වාසියක් තියෙයිද කියලා බලලා ඡන්දේ දෙන්න බලාගෙන හිටපු මිනිස්සු හැටියට. අපි දැන් ඉන්නවා නෑ, අපේ ප්‍රශ්න මේවා, සැබෑ ප්‍රශ්න මේවා, ඒවට උත්තර මොනවද කියලා දේශපාලන පක්ෂවලින් ප්‍රශ්න කරන ටිකක් ප්‍රෝඇක්ටිව් විදියට, රියැක්ටිව් විදියට නැතුව ප්‍රෝඇක්ටිව් විදියට අපි ඉදිරිපත් වෙලා ප්‍රශ්න කරලා
අපි මුල්වල ප්‍රශ්න කළා එයට උත්තර දෙන්න සලස්වන සක්‍රීය පුරවැසියන් බවට පත් වෙන්න. ඒකට අපි ලෑස්තිද? ඒකට අවශ්‍ය මෙවලමක් අපි හදලා තියෙනවා. ඒ මෙවලම පාවිච්චි කර ගැනීම ඔබ සතු යුතුකමක්, ජනමාධ්‍යවේදීන් සතු යුතුකමක්. මම හිතනවා ඒ යුතුකම අපි ඉෂ්ට කර අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. මේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් වෙයි. අපි නව දේශපාලන සංස්කෘතියක් හදමු. අරගල ඉල්ලීම උනේ ඒකයි. ඒ නිසා දේශපාලන පක්ෂ පවා ඔවුන්ගේ හැසිරීම වෙනස් කරගත යුතුයි. ඔවුන් මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඕන. එහෙමනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්. බොහොම ස්තුතියි.